Suba Udasanak Supeshala Siksha Kami Garutara Sangaratman Avsara Janta Mutipermana Naika Adaraniya Ambukumara Disanaika Matitumani Nuwara Eliya District Janta Mutipermana Pradana Sangdaika Manjula Sahudaraya Pramukha Kotagat Paksha Kriyadharin Evagema Jatika Vidwat Sangvidhane Niyojane Karaming Mayavasthavata Sapamini Siluma Nunavuru Mahatthurungin Avasarai Nuwara Eliya District Sahodara Sahodaravaru Vasara 73ක නම් දෙකක් යටතේ එකම කණ්ඩායමක් විසින් කරන ලද පාලන තන්ත්‍රයේ අනමුරුච්චි වශයෙන් හිර වෙලා ඉන්න අපි පරණ ගල්පරවල හැපි හැපි ඉබාගතේ නන්නත්තර වෙමින් උහේ යද යන නැවක යන මිරිච්චි බවට පත්ලා ඉන ජනතාව කෙරී අපි අද 2018 වන විට අපේ ජාතිය අපේ රට අපේ අනාගතය ඉපදෙන්නේ දරුවෝ ඔවුන්ට අවශ්‍ය පරිසරය ආරක්ෂාව යහපත් සෞඛ්‍ය අධ්‍යාපනය මේ පිළිබඳ අපි චකිතයකින් වැඩපිළිවෙලක් නැතුව ඉබාගාතේ ඔහි අයාල යන න්‍යාය පත්‍රයක් නැති රටක් ජාති බවට පත් වෙලා තියෙනවා මේ පිළිබඳව අපි පිටින් පිට කතා අසන නමුත් අපේ ක්‍රියාත්මක තත්ත්වයක් පේන්නේ නැහැ මීට ප්‍රතිවිරුද්ධ වශයෙන්. ජාතික විද්වත් සංවිධානය බිහි වෙන්නේ මේ භූමිකාව තුළ. ජාතික විද්වත් සංවිධානය මේ රික්තකයේ දකිමින් ඒ පිරවීම සඳහා යම් වැඩපිළිවෙලක් ප්‍රතිපත්තියක් සහජාක් සංවාදයක් මේ රට තුල අස්සක් මුල්ලක් නැර සිදුවෙන්න ඕනේ කියන පරම අධිඨණින් මේ රට පුරා යන ගමනේ අද නුවර එළිය දිස්ත්‍රික්කයේ මේ නගර ශාලාවේ අපි ගමනාසලා මුට ඇවිල්ලා ඉන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනයේ නොමිලේ ඉගෙනගත්තු මිනිස්සු හැටියට තමුනාසලාගේ සල්ලිවල පීටෙන් තමුනාසලාගේ කැපවීමේ අනුග්‍රහයෙන් නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් හැදේ. මේ රටේ විශ්වවිද්‍යාලවලින් සහ අනිකුත් උසස් අධ්‍යාපන ආයතනවලින් පිටවෙච්ච දසදහස් ලක්ෂ ගණනක ජනතාව නියඬව උදාසීන කල්මරමින් එක්කෝ පවතින ක්‍රමයට සුදුහුණු ගෑමින් පවතින ක්‍රමයක් එක්ක යමින් හුදෙක් පෞද්ගලික ගමනක නිරත වෙලා සිටින අවස්ථාවක ජාතික විද්වත් සංවිධානය හැටියට අපි තීන්දුවක් ගත්තා මේ සිවුලුම රටට කැමති රටට ආදරය කරන පක්ෂ බේදයෙන් තොරව දේශපාලන මොහොතකට පැත්තකින් තියලා රට ගැන හිතලා අනාගතය ගැන හිතලා අනාගතයේ ඉපදෙන දරුවෝ ගැන හිතලා අපි යම්කිසි වැඩපිළිවෙලක් මේ රටට හඳුන්වලා දෙන්න ඕනි කියන පරම පවිත්‍ර චේතනාව පෙරදරි කොටගෙන අපි ඒක රාසු වෙලායි මේ අවස්ථාවේ මේ රටේ ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩල ගණනාවක් දිවාරය නොතක ක්‍රියාත්මක වෙමින් තිබෙනවා විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරන වෘත්තීය වේදීන් ඒක රාසු වෙමින් අදහස් දක්වමින් සංවාද කරමින් තර්ක කරමින් යෝජනා ඉදිරිපත් කරමින් මේ රටේ
අනාගත න්‍යාය පත්‍රයේ කුමක්ද යන්න පිළිබඳ ගවන ප්‍රමුඛ කාර්යභාරයට උරුම දෙමින් සිටිනවා. ඒ අනුව මම නියෝජනය කරන්නේ ආර්ථික සම්පාදක ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කමිටුව. මේ රටේ අර්ථ ක්‍රමේ ප්‍රධාන ස්ථානයක් ගන්න සංවර්ධනයේ එසේ වී මම්මාවත් භෞතික සම්වර්ධනය පවන්න ඔයි මානව සංවර්ධනය සම්බන්ධයනු සංවර්ධනය කියන නිර්වචනයට ඇත්ත. ඉදිකිරීම් ශේස්ත්‍රයේ මානියෝජනය කරන ඉදිකිරීම් ශේස්ත්‍රයේ දළදේශය නිෂ්පාදනය ප්‍රතිශතය 10%, 8%, 9% පමණ තමයි මහා බැංකු වාර්තාවලට අනුව කියවේ. 13%ක් වෙච්චි දළදේශීය නිෂ්පාදනයේ 13%ක ප්‍රතිශතය නියෝජනය කරේ දායකත්වයේ දැක්වේ මහවැලි සම්වර්ධන ව්‍යාපාරයේ කාලේ 1978-9 යුගයේ. දළදේශීය නිෂ්පාදනයේ 8%ක් වෙච්චි ඉදිකිරීම් ශේස්ත්‍රයේ පුහුණු ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාවයක් තියෙනවා 105%කට වඩා. 105%කට වඩා පුහුණු ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාවයක් තියෙන ඉදිකිරීම් ශේස්ත්‍රයේ ඒ රික්තකේ පුරවන්න මේ ආණ්ඩුව ගත්තු නැත්නම් අරගණිමින් ඉන්න උපක්‍රමය තමයි ඉන්දියාවෙන් කොරියාවෙන් පුහුණු ශ්‍රමිකයන් මේ රටට තල්ලු කර යවීම විවිධ ගිවිසුම් හරහා. අපේ රටට අයෝග්‍ය හිතකර නොමන සත්තාවැනි ගිවිසුම් හරහා ඉන්දියාවෙන් ශ්‍රමිකයන් මේ රටට ගෙන්වා ගැනීමේ බලවත් ප්‍රයත්න කෙරෙනවා. මගේ ආරංචි යටියට සමහර පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් මේ වැඩේ දැම්ම පටන් අරන් තියෙනවා. කනගාටුවක මහත මේ ඛේදවාචකයේ ප්‍රමාණය කොච්චරද කිව්වොත් වැඩ කළ හැකි වයසේ පසුවන අපේ රටේ වයස අවුරුදු 30-45 අතර විශාල ප්‍රමාණයක් 10,000,000 වඩා ඉක්මවමි විශාල තරුණ ශ්‍රමික කණ්ඩායම නිරපරාධින් නිකරුණේ පාරවල් ගානේ රස්තියාදු වෙනවා. ත්‍රිවිල් 112,000 මේ රටේ දුවනවා. අපි ත්‍රිවිල් රියදුරු මහතුන්ගේ කර්මාන්තයක් නම් ලෝකේ කොහෙවත් නැති ලොකුම කර්මාන්තයක් පත් කරගෙන තියෙනවා. ඉදිකිරීම් ශේස්ත්‍රයේ මිනිස්සු නැහැ. ඒකේ ඒ කාසි අනිත් පැත්ත ගත්තොත් මේ රටට එවන විදේශ විනිමය 80%ක විදේශ ප්‍රේෂණපත් එවන්නේ මේ රටෙන් මැද පෙරදිගට ගිය ගෘහ සේවිකාවන්. අපි ලැජ්ජාවී යුතුයි ජාතියක් හැටියට. අවුරුදු 70ක් තිස්සේ ඉතුරු වෙලා තියෙන ওই දෙක. එම නිසා තවදුරටත් මේ තත්ත්වයට අපි ඉඩ දෙනවද? මේ විදිහට යන්න පුළුවන්ද? නැත්නම් මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේද? ඒකට පැහැදිලි උත්තරයක් තිබෙනවා. නමුත් ඒ උත්තරය ලබා ගන්න නම් ඊට අනුග්‍රහය දක්වන ඒ සඳහා කැපවෙන ඒ සඳහා වැඩපිළිවෙලක් තියෙන දේශපාලන පක්ෂයක් පුද්ගලයෙක් නායකයෙක් මේ රට බාරගත යුතු තිබෙනවා. අපි විද්වත් සංවිධානය හැටියට ආරාධනා කළා සියලුම දේශපාලන පක්ෂවලට එන්න අප සමග එකවත් එකතු වන්න, ඔබගේ අදහස් දක්වන්න, ඔබගේ යෝජනා ඉදිරිපත් කරන්න. ඒ අනුව මේ රට එහෙම එහෙ අයාලේ ගිය රට නැවත නිවැරදි උපක්‍රමික දිශානතියකට තල්ලු කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. ඔබ ඔබගේ දායකත්වය සපයන්න විද්වත් සංවිධානය හැටියට කියන්න කැමති අපට එවැනි පැහැදිලි නිර්මුල් ඍජු දායකත්වයක් සපයන්න අනුග්‍රහය සපයන්න එකතු වෙච්චි මේ දක්වා එකතු වෙච්චි එකම ජනතා ව්‍යාපාරය පොදු ජන දේශපාලන සංස්කෘතිය වන්නේ අන් කවරක් නොව ජනතා විමුක්ති පෙරමුණ පමණ. සහෝදර සහෝදරවරුනි, අර මං බොහෝ විට මේ 1800 ගණන්වල ඉපදුණු පාලවිච්චි ශාස්ත්‍රවරයන් කෙනෙක් ඉන්නවා නස්රුදීන් තුර්කිය කියන රටේ. සමහර වෙලාවල් වලදී මේ නස්රුදීන්
තමම්ම ඒ භූමිකාවේ නළුවෙක් නැත්තම් කතිකෙක් නැත්තම් දුක්ගන්නාරාල කෙනෙක් බවට ඒ චරිතයට පණ පොවනවා. මේ නස්රුදීන් දවසක් තමන් ගාව හිටපු වයසක වයවෘද්ධ වසර 70ක් පමණ වයසට ගිය වැඩ කරන්න බැරි ඔහේ කකා ඉන්න බූරුවක් විකුණලා දාලා අතිනුත් තව කීයක් හරි දීලා මේ බූරුව තියාගෙන ඉන්න කිසි තේරුමක් නැහැ. මේ බූරුවව විකුණලා දාලා හොඳ ජව සම්පන්න අස්වැක් ගේනවා කියලා හිතාගෙන යනවා වෙළඳ පොළට. මේ බූරුව ඔක්ෂන් කරනවා, වෙන්දේසි කරන වෙළඳ පොළට. නසුරුදී ඉතින් ඉන්නවා ඩොලර් 200කට විතර විකුණලා තව 300ක් විතර අතිනුත් දාලා හොඳට ජව සම්පන්න හොඳ ශක්තිමත් වැඩ කරන්න පුළුවන් අස්වැක් මම දැන් අරගෙන එනවා කියලා එමෙ හිතාගෙන යනවා වෙළඳ පොළට. නසුරුදීන්ට ලැබෙනවා පළවෙනි ලංසුවම ඩොලර් 300යි, දෙවෙනි ලංසුව ඩොලර් 500යි. නසුරුදීන්ට හිඳාඩි දාන නසුරුදීන් කල්පනා කරනවා, යකෝ මෙච්චර වටින බූරුවෙක්නේ මම මේ තියාගෙන ඉඳලා තියෙන්නේ, මේ බූරුව අල්ගුණන්න තරම් මම බූරුවෙක්ද? නෑ, මම මේ බූරුවව ආපහු ගෙදර අරන් යනවා, මට අස්වැක් අවශ්‍ය නෑ. මේ රටේ ජනතාව අවුරුදු 70ක් තිස්සේ කරේ ඔය වැඩේ. හැමදාම යනවා අද දෙන්නම් බැටේ කියලා. UMP වැඩකුත් නෑ, ශ්‍රී ලංකා වැඩකුත් නෑ. අපේ හොඳ කොල්ලෝ ටිකක් ඉන්නවා ජව සම්පන්න, වැඩ කරන්න පුළුවන්, උන්ට අවශ්‍යතාවයක් තියෙනවා. බලන්න එක විට මේ රටේ අස්සක් මුල්ලක් නැර එක වෙලාවේ එක රැන් පෝස්ට් එකක් ගන්න පුළුවන් එකම පක්ෂය ජනතා විමුක්ති විතරයි. ඒක අපි දන්නවා. මම මේ කිව්වේ ඉතා සුළු උදාහරණයක්. සංවිධාන ශක්තිය, නායකත්වය, අත්දැකීම්, පන්නරය, අවශ්‍යතාවය මේ සියල්ල කැටිකොටගත් ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද දෙන්නම් කියලා යනවා හිතාගෙන ඡන්ද පොළට. ඒ කාලේ මගේ මාමලා එහෙම බාප්පලා එහෙම කියනවා මට ඇහිලා තියෙනවා. මෙන්න මේ කොල්ලන්ට ඡන්ද දීලා දාන්න ඕනේ. මුන්දන් හිටියා ඇති. මුන් හැමදාම මේ බොරු කියන්නේ. බොරු බේගල් සම්ප්‍රප්ලා පැදෑද. මුන් එකම දේ කරන්නේ එකම කණ්ඩායමක් කෑලි දෙකකට නම් දෙකකින් පෙනී සිටින්. එම නිසා මේක වෙනස් කරන්න ඕනේ කියලා අද කොල්ලන්ට ඡන්දයක් දෙන්න කියලා යනවා. ඡන්ද පොළට ගිහිල්ලා UMP එකට හරි ශ්‍රී ලංකේට ගහලා හරි ඇවිල්ලා ගෙදෙට්ට වෙලා සද්ද නැතුව ඉන්න හොර බලල්ලු වගේ. ඒ කාලේ අපේ අපිට ලැබිච්ච අත්දැකීම්. මේ ක්‍රමේ දැන් අපි වෙනස් කරනවා. විකල්ප තියෙනවා, අදහස් තියෙනවා, යෝජනා තියෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ නිවැරදි උපක්‍රමික දිශානතියකට රට අරගෙන යන්න. මේ අයාලේ තැන් තැන් වලට ගිය දේවල් මේවා අනවශ්‍ය දේවල් බැහැර කරලා හරි දේ අරගෙන නැවත පිළිගත කිරීමක දැඩි අවශ්‍යතාවයක් තියෙනවා. එසේ නොකරොත් අපේ රට මහ විශාල අර්බුදයකට සමාජීය වශයෙන්, දේශපාලන වශයෙන්, ආර්ථික වශයෙන් යනවා කියන එක අනිවාර්යයි. වැඩිකල් නොගොස් අද රුපියල බාද වෙලා තියෙනවා. මේ රටේ දැවැන්ත ප්‍රශ්න රාශියක් අදටත් ලෝකයේ වාර්තාගත වන ඉහළම සියදිවි හානිකරිය සිද්ධ වෙන්නේ මේ රටේ. මේක තමයි අප රට නැවතිලා තියෙන තැන. එම නිසා අපි මේ සියලු තත්ත්වයන් සැලකිලිට භාජනය කරලා මේ රට සුවපත් කිරීමේ, මනස හැදීමේ, ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීමේ, නිවැරදි දිසානතිකට රට අරගෙන යාමේ ආර්ථික, සමාජමය, දේශපාලන වැඩපිළිවෙලක අවශ්‍යතාවයක් දකිමින් එය සාක්ෂාත් කර ගැනීම සඳහා වන ප්‍රතිපත්ති මාලාව සැකසීමේ ව්‍යාපාරික නිරත වෙනවා. ඒ සඳහා වන දේශපාලන අනුග්‍රහය අපට ලැබෙනවා. දැන් අපේ කාර්යභාරය ඉෂ්ට කරනවා වෘත්තීය වේදින් හැටියට. දැන් ඊළඟට තියෙනවා තමුන්නාසලට කාර්යභාරය මේ රටේ සාමාන්‍ය ජනතාව හැටියට. ඒ වගේම මාධ්‍ය වේදින්ටත් තියෙනවා ලොකු පරම වගකීමක්.
අපි හවස ප්‍රවෘත්ති බලද්දී 7ට 8ට 8ේ ප්‍රවෘත්ති බලද්දී හැමදාම තියෙන්නේ එකම ජාතිය ප්‍රවෘත්ති ටිකක්. පුත්කලියෝ 7 8 දෙනෙක් කේන්ද්‍ර කරගත්තු ප්‍රවෘත්ති අපේ ප්‍රවෘත්ති බවට පත් වෙලා තියෙනවා. අපිට විකල්පයක් නැද්දෝ කියලා අපි හිතෙනවා. මේ ප්‍රවෘත්ති වල තියෙන්නේ මොනවද? අද හොර රහසේ ගිවිසුම් ගහන ජාත්‍යන්තර ගිවිසුම් එක පැත්තක. ඒ වගේම දේශපාලන ගිවිසුම් ගෙවල් අස්සේ. දැන් මේ අද පත්තරේ තියෙනවා SB ගේ ගෙදර ඊයේ රෑ මෛත්‍රීපාල සිරිසේනයි බැසිල් රාජපක්සයි මහින්ද රාජපක්සයි කියන චාරිත්‍ර එකතු වෙලා රහසේ සාකච්ඡාවක් මෙහෙවලා තියෙනවා. පත්තරේ දින්නේ මං කියනවා නේද? දැන් මේ රහස සාකච්ඡා කරන්නේ මොකක් ගැනද? රට හදන එක ගැනද? තමුන්නාසලට යහපත් අනාගතයක් ලබා දෙන්න ඕනේ කියන එක ගැනද? ඊයේ හම්බුනේ ඒක කතා වුනේ. කොච්චර කතා කරත් ඔච්චරයි. මේ ක්‍රමයේ වෙනසක් වෙන්නෙම නැහැ. අවුරුදු 70ක් ගිය යෝධයින්ට තව පහක් දීලා බලන්න. ඊට පස්සේ තව පහක් දීලා බලන්න ඔච්චරම තමයි. කිසිම දෙයක් වෙන්නේ නැහැ. එම නිසා මේ කෙවෙට මේ කෝට් මේ ශක්තිය අපි අතර ගන්න ඕනේ. ඒක තමයි වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ජනතා පරමාධිපත්‍ය කියන එක හඳුන්වන්නේ. දැන් එහෙම ගන්න නැහැ. දැන් අපිට තෝරාපත් කරලා දෙනවා යම්කිසි පුද්ගල කණ්ඩායමක්. මේ පුද්ගල කණ්ඩායම අපි තෝරනවා ආපහු සැරයක් පාර්ලිමේන්තුවට හරි පළාත් සභාවට හරි කොහට හරි යන්න. එම නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදී සීමාවන් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. දැන් මේ ක්‍රමය හරියන්නේ නැහැ. ජනතා පරමාධිපත්‍යයේ සැබෑ අරුණලු නැත්තම් යථාර්ථයේ බුද්ධි විඳින්න නම් මේ රටේ බුද්ධිමතුන් සහ ජනතාව වගේම මාධ්‍ය විදී විකල්ප රජය හැටියට එකතු වෙන්න ඕනේ එක කාරණයක් වෙනුවෙන්. ඒක තමයි අද නොවේ හෙට රටේ වැඩපිළිවෙල කුමක්ද? තම්නාසලයේ ගෙවල් වලට ඡන්දේ ඉල්ලමින් එන අයගෙන් අහන්න ඕනේ මොකද්ද ඔබගේ වැඩපිළිවෙල? නැත්තම් ප්‍රතිපත්ති. දැන් අපි ගත්තොත් තම්නාසලට පේනවා මේ විද්වත් සංවිධානයේ මේ එල්ලලා තියෙන පෝස්ටර්. මේ පෝස්ටර් වලින් කියවෙනවා මොකද්ද වැඩපිළිවෙල කියලා. දැන් පරිසර හිතකාමී කාර්යක්ෂම දියුණු ප්‍රවාහන ශාස්ත්‍රයකට පියමන් තනන විද්වත් කතිකාව වැඩපිළිවෙල ප්‍රතිපත්ති. ක්‍රීඩා හා කලා කල්ෂෞයන් ගෙන් පිරිපුන් මානව සම්පතක් උදෙසා කෙරෙන වැඩපිළිවෙල. ඒ වගේම සෞඛ්‍යමත් ජාතියකට පෙරමන් තනන වැඩපිළිවෙල. බහුවිධ සකලවිධ ජන සමූහයන්ගේ ශක්තියන්ගේ එකතුවෙන් ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනගන වැඩපිළිවෙල. මානව සම්පත් දියුණු ආර්ථිකයක පදනම කරා මෙහෙවන වැඩපිළිවෙල. යනාදී වශයෙන් අපේ වැඩපිළිවෙලට තියෙනවා විෂන්, මිෂන්, ස්ට්‍රැටජීස්, දිසානතිය. ඒ වැඩපිළිවෙලට අවශ්‍ය වෙන්නේ මින් ඉදිරියට දේශපාලන සහයෝගය, දේශපාලන අනුග්‍රහය. ඉදිකිරීම් කර්මාන්තය ගත්තොත් මට කියන්න කැමතියි ඉදිකිරීම් කර්මාන්තයට අදාළ සියලු පාර්ශ්වයන් සියලුම හවුල්කරුවන්ගේ ප්‍රශ්න ගැටළු විසඳුම් සොයන ප්‍රතිපත්තියක් තමයි අපි අතින් නිර්මාණය වෙන්නේ. ඒ වගේම මහජන අයිතිවාසිකම් හා සුභසාධනය මහජනයාට බලපාන පීඩාකාරී ඉදිකිරීම් තිරසර නොවන වැඩපිළිවෙළවල් සියල්ල අපි අඳහැරීමත් කළ යුතු තිබෙනවා. ඉතා ඉක්මනින් මේ ළඟ තියෙන උමා ඔය ව්‍යාපෘතිය ගැන මම කතා කරන්න අවශ්‍ය නැහැ. මා විශ්වාස කරනවා උමා ඔය ව්‍යාපෘතියේ හොඳින්ම තදින්ම ළඟින්ම දැනෙන ජනතාවක් ඉන්න ප්‍රදේශයක් නුවරඑළිය අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
එහි අනිටු පාරිසරික සහ සමාජීය ඵල විපාක අද ඔබ තමනසල භුක්ති මේ බව සිද්ධ වෙලාතියි. එම නිසා දැනුවත් සමාජයක් කරා යන වැඩපිළිවෙල අපේ පරම වගකීම වෙන්නේ මින් ඉදිරියට මේ කතිකාවත හරහා මේ පණිවිඩ ජනගත කිරීම තමන්ගේ ගෙදර සමාජිකයින්ට ඒ වගේම අසල්වැසියන්ට ගමේ ප්‍රජාවට විහාරස්ථානි දායක සභාවට ක්‍රීඩා සමිතියට මරණාධාර සමිතියට අන්‍යෝන්‍යාධාර සමිතියට යනාදි වශයෙන් තම්නාසලාගේ ප්‍රදේශවල තම්නාසලාගේ හිතවතුන්ට මිත්‍රීන්ට අසල්වාසීන්ට මේ පරිවිඩය ආයිතු තිබෙනවා. දැන් මේ රටට ප්‍රතිපත්තියක් අවශ්‍යයි. මෙන්න මේ ප්‍රතිපත්තිය ඒ සඳහා වන කතිකාව දැනටමත් ආරම්භ කරලා තියෙන්නේ. අප එකවන්ව පෙළ ගැසෙමු. ඒ වෙනුවෙන් ඉදිරිපත් වන ඊට අනුග්‍රහය දක්වන කවරෝ දේශපාලන පක්ෂයකට අපි අපේ ඡන්දය ලබා දී යුතු වෙනවා. එම නිසා මම අර කලින් සඳහන් කරපු කරුණුත් එක්ක එක කෙටි උදාහරණකින් මගේ කතාව අවසන් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා දකුණු දිග මත අධිවේගය කොට්ටා ඉදන් ගාල්ලට යන මේ මැද්දේ තියෙන කුරුඳු ගහ සතම්ම කියලා ස්ථානයක්. මෙතන කිලෝමීටර් 4-5ක කලාපයක මේක හදන කාලේ පාලම් 20 ගානක් කඩම් වැටුණා. අවුරුදු දෙකහමාරක සැලසුම අවුරුදු 4.5ක් පාත් පමණ ඈතට විහිදුණා. මේ සඳහා ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවා බවට පත් උනේ ජපානයේ කුමගායි ගුමි කියන සමාගම. අවසානයේ මිලියන 1.8ක බිලියන 1.8ක රුපියල් සත වැඩිමනම් අයදුම් පතක් අපි කියනවා ක්ලේම් එකක් කියලා ඉදිරිපත් කරා. රජයට විරුද්ධව රජයෙන් වැඩිපුර සල්ලි ඉල්ලන එහි තුල තිබුණ කරුණු ගණනාව ඒක ගොඩින් බේරගන්න බැලුවා ආණ්ඩුව බැරිතන. මේ කාර්යය සඳහා යම් ආකාරයක මැදිහත්කරණයක් සඳහා වන ඒ වැඩපිළිවෙලට ඔබට දායක වෙන්න පුළුවන්ද කියලා මට ආරාධනයක් ලැබුණා. මම විදේශගත වෙලා ඉන්නකොට ඒ අනුව මට ලැබුණා එහි එක්සිකියුටිව් සමරි නැත් ප්‍රධාන ක්ලේම් එකේ ප්‍රධාන කොටස මදේ. ඒක අධ්‍යයනය කරන් පස්සේ මට කල්පනාවට ආවේ ජාතික වශයෙන් ජාතික යුතුකමක් හැටියට මම මේ වැඩේට ඇඟිලි ගන්නම් හැබැයි දේශපාලනේ පැත්තකින් කියලා. ඒ වැඩේ කරන්න ඕනේ නැහැ. ඉවකට හිටපු මැතිඅමතුවරු ඊට උඩින් මේ ප්‍රශ්නේ ගොඩින් බේරගන්න කියලා මේ ප්‍රශ්නේ යටගැහුව මාධ්‍යට දාන්න. බිලියන 1.8ට මොකද වුනේ කියලා අහන්න ඕනේ දැන් මේ අවස්ථාවේ. බිලියන 1.8ක් මේ රටේ ජනතාව මං හිතන්නේ ඔබ තමුනාසලා අපි හැමෝම මේ පොකට් එකෙන් රුපියල් 50-60 ගාණි ගෙවලා ඇති. ඔක ඉක්උතු කරගන්න. මේ කාගේ වැරද්දද කොහොමද වුනේ කියන එක ප්‍රශ්නගතයි අදටත්. මේ ප්‍රශ්නේ හරියට උඩට ආවේ නැහැ. මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් මට යම් ගෝචර බාහයක් තියෙනවා සංවේදී බාහයක් තියෙන නිසායි මම ප්‍රසිද්ධියේ මේ ප්‍රකාශිකාන් කියන්නේ. එම නිසා මෙවැනි ව්‍යාපෘති ගණනාවක ප්‍රශ්න කොරකම් අක්‍රමිකතා ටෙන්ඩර් මගඩි උල්ලංඝනය වීම යනාදී වශයෙන් ප්‍රසම්පාදන ප්‍රශ්න විශාල වශයෙන් මේ රටේ ජනතාවට බරක් පැටවිලා තියෙනවා. මේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ හොරු අල්ලන්න බැරි ප්‍රශ්නයි. මොකද වෙනම හොරු ඉන්නවනේ. එක එක ජාති හොරු ඉන්නවා. මේකේ ඉන්න හොරුන්ට මම කියන්නේ තාක්ෂණික හොරු, ටෙක්නිකල් හොරු. මේ තාක්ෂණය හුඟක් අයට තේරෙන්නේ නැහැ. මොකද තාක්ෂණ විෂය විද්‍යාත්මක හදාරපු පිරිසකට විතරයි මේ සංවේදී භාවය ඇති වෙන්නේ. එම නිසා මේ තාක්ෂණික ප්‍රශ්න සම්බන්ධයෙන් හොරු අල්ලන්න නම් මේක FCID එකට දීලා හරියන්නේ නැහැ. පොලිසිය මාත්‍රු එතන ඉංජිනේරුව නැහැනේ. එතන පොලිස් නිලධාරීන් ටිකක් ඉන්නේ. එම නිසා අපි ප්‍රතිපත්තියක් හැරී යෝජනා කරනවා මේ තාක්ෂණික ඉදිකිරීම් ශාස්ත්‍රයට අදාළවන හොරකම් අල්ලස් දූෂණ වංචා ටෙන්ඩර් මගඩි
මේ මහජන මුදල් මේ සම්බන්ධයෙන් දැඩි ලෙස ඉක්මනින් ක්‍රියා කිරීම සඳහා ලෝකයේ පිළිගත් සම්මුතියන් අනුව යමින් නව නීති රීති ගෙනෙමින් විශේෂ අධිකරණ පද්ධතියක් මේ රටේ පිහිටුවිය යුතුයි. විශේෂ අධිකරණ පද්ධතියක් පිහිටුවිය යුතුයි. එම නිසා මේ හැම දෙයකින්ම අවශ්‍යතාවය ජනතා බලය, ජනතාව දැනුවත් වීම, දැනුවත් සමාජයක් උදෙසා යන ගමනට රුකුලක් වන විදිහේ වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ සඳහා දේශපාලන අනුග්‍රහයක් අවශ්‍යයි. මම නිහඬ වෙන්නම්. ඔබ සියලු දෙනාටම ජය වේවායි ප්‍රාර්ථනා කරනවා. අපි අපේ යුතුකම ඉෂ්ට කරමු. අපි අපේ වගකීම රට වෙනුවෙන් ඉෂ්ට කරමු. ඒ සඳහා වන කැපවීමට දැනටමත් ඉදිරිපත් වෙලා තියෙන ජනතා විමුක්ති පෙරමුණටත් අපි අපේ සහයෝගය දීලා ඔවුන්ව බලයට පත් කරමු කියන ඉතා අවංක පෙරදැරි කොටගත් ඉතා අවංක යෝජනාවකට මම නමනවා. බොහොම ස්තුතියි. ආයුබෝවන්.